Nava Dulux Pentalite Hygiene Plus. Mivas Varna Ganvini Parampalika Vishwasaya. මහබැංකුව මේ වගේ අවස්ථාවක අපිට පරිතද කරගන්න කියලා රටේ ජනතාවට පරිතද කරගන්න කියලා එහිගොල්ලෝ හොරරස්. හැබැයි ඒකේ අපිත් වැරද්දක් තියෙනවා පාර්ලිමේන්තු මැතිතුමුරුදී අපිත් මේක මේ රටේ මිනිස්සු ගේන හැම බෝල්ටම අපි ගහලා හැම එකම කරපින්නගෙන මේ සුවාදීන කරන්න යන්නේ මේ. මේ සුවාදීනයේ ඇනගත් අවස්ථා අපි ගොඩක් තියෙනවා. අපි මුදල් පිළිබඳව බලේ පාර්ලිමේන්තුවේ තියෙද්දී අපි මහබැංකුව විතරක් සුවාදීන කරලා නිදහස් කරන්න අනපනත් සම්මත කරලා ඔවුන්ට දීලා අන්තිමට මාස කීයද උනේ මාස මං හිතන්නේ තුනක් ගියේ නැහැ මාස මහබැංකුව ස්වාධීන කරලා IMF යෝජනා ඔව් හරි ඒක කමන්නේ ඉතින් ඒ මොන යෝජනා වුණත් මේක මීට වඩා මං හිතන්නේ අපි සතුව තියෙනවා ඉතින් ඒ හින්දා දැන් ඔබතුමා අපේ මේ රාජ්‍ය අමාත්‍යතුමත් මුදල් කමිටු මේ කාර්යක සභාවේ ඉන්න නිසා ඒ වගේම කවුද ආර්ෂද සිල්ලා අමාත්‍යතුමා ඒකේ සභාපති නිසා මං හිතන්නේ පාර්ලිමේන්තුව මේක අවස්ථාවක මුදල් කමිටුවක් බවට පත් වෙන්න පුළුවන් නම් එහෙම වෙලා හරි මේකට තීන්දුවක් කෙලින් කොන්ද කෙලින් තියාගෙන අරගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරලා මොකද අපි බොරුවට විවාද නම් කරලා වැඩක් නැහැ ක්‍රිකට් එක ගැන දවස් කීයක් විවාද කරාද දවස් 3ක් 4ක්ද විවාද කරා ඈ පක්ෂ විපක්ෂ අන්තිමට ඒකත් කවුරු කවුරු හරි එහෙට මෙහෙට තල්ලු වුණා විතරයි පාර්ලිමේන්තුව අවභාවිතා වෙලා විතරයි පාර්ලිමේන්තුවම කිව්වනේ මේක වෙන බෝඩ් එක වෙනස් කරන්න කියලා එතකොට එතකොට මේ වගේ විහිළුවක් නම් කරන්නේ නැතුව මේ වගේ විහිළුවක් කරන්නේ නැතුව විවාදයේදී ඔක්කොම කිව්වා මේ වර්තමාන බෝඩ් එක වෙනස් කරන්න ඒක තමයි මම කියන්නේ මේ වගේ විහිළුවක් වෙන්නේ නැතුව පැහැදිලිව මේක ඇත්තටම මේක දරා ගන්න බැරි කියන්නේ මේක තියෙන්නේ මට මං කාටවත් කුහක නැ කෙනෙකුගේ වැටුපක් වැඩිවීම දීමනාවක් වරක් ප්‍රසාදයක් වැඩිවීම පිළිබඳව. හැබැයි මේකේ තියෙන්නේ ඒගොල්ලොන් මුදල් වැඩි කිරීමට අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් බලය තියෙනවද නැද්ද කියන කාරණාවක් නෙමෙයි. මේ වගේ මොහොතක මේ වගේ ආකාරයකට මේ ඔවුන්ගේ පඩි වැඩිවීම පසුගිය දවස් දෙකකට කලින් අග්‍රාමාත්‍යතුමා වැඩිවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පඩියෙන් පඩිය ප්‍රකාශයක් කළා. ඒක දැක්කම ඇත්තටම ඉතින් මේ ඒක සදාචාරාත්මකව බෑ ඒ කතාව සාධාරණීකරණය කරන්න. එනිසා මං හිතනවා මුදල් කමිටුවේ සභාපතිතුමන් මැදිහත් වෙලා පක්ෂ විපක්ෂ නැතුව අපි සභාපතිතුමා මේක හදලා ගෙනත් දුන්නොත් ආණ්ඩුවක් විදිහට ගෙනිනවා. එහෙම නැත්නම් ආණ්ඩුවේ අය කැබිනට් එකට දාලා අනුමත කරලා දුන්නොත් එහෙන් කරනවා කියන්නේ නැතුව ඒ වගේ අවස්ථාවක සාධිනීය කාරණා ගෙනල්ලා මං හිතන්නේ මදුෂාන් අපි මැදිහත් වෙන්න ඕන. ඒක තර්කයක් නැහැ. ඒ වගේම මේ අවස්ථාවේ තුල තවත් තුනක් මේ අවස්ථාවේ තුල විශේෂයෙන්ම ක්‍රමවත් ආකාරයෙන් ජන ජීවිතයේ සුරක්ෂිත වෙමින් පවතිනවා තිමුණට වඩා. මොකද තිමුණේ තත්ත්වෙත් අපි අමතක කරන්න ඕනේ නැහැ. තිමුණු තත්ත්වය අපි දේශපාලනික වශයෙන් කාටවත් සුදුසු මට්ටමක් නෙමෙයි තිමුණේ. ඒ අතරතුර පුරවැසියන් වශයෙන් සුදුසු මට්ටමක් තිමුණෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවන්න කොළඹට අපි හිතමු කුලක් 4-5ක් ආවා කියලා. ඒක සමස්ත රටේ මතෙත් නෙමෙයි. හන්දි ගානේ උද්ඝෝෂණය කරා ආරව මේවා කරා කැල්ලි ගැහුවා කිව්වොත් ඒත් ලක්ෂ ගාණක් ආවත් ඒකත් රටේ සමස්ත මතේ නෙමෙයි. ගෙවල් ගින්දර තිබ්බා ගෙවල් කුඩු කරා විනාශ කරා කිව්වොත් ඒකත් ගත්තම රටේ ගෙවල් 100ක් 150ක් කුඩු වෙන්නේ නැති. ඒක රටේ ඇත්ත මතෙත් නෙමෙයි. එනිසා ඒ අතරතුර ඊට වඩා එහා ගිය රටේ මිනිස්සුන්ගේ ස්වාධීන මත තිබුණා. ඒවා සියල්ලම යම් කණ්ඩායමකේ මතවාදයකට යට වෙන්නේ නැති. නමුත් වර්තමානයේදී පණිවිඩයක් දීලා තියෙනවා සමස්ත ක්‍රියාවලියම වෙනසකට භාජනය කරලා සාධනීය මාවතකට අපි යන්න ඕන කියලා. ඒකට තමයි දේශපාලන කණ්ඩායම් පක්ෂ විපක්ෂ බෙදිලා අපි මහජන නියෝජිත විදිහට පාර්ලිමේන්තුවේ 225ක් නියෝජනය කරන්නේ. ඉතින් එතනදී තීන්දුව තීරණ ගැනීම තුළ අපි අපේ වගකීම් කාර්යභාරයන් ඉටු කිරීම තුළදී අපි පැකිලෙන්න හොඳ නැහැ.